ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ කරපු සංචාරයකදී ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමු වෙලා කරපු සාකච්ඡාවකදී පළ කළ අදහසක් මත විවිධාකාරයේ මත පළ වෙලා තියෙනවා. ඒ තමයි ඔහු කිව්වේ මිනිරන් ග්‍රැෆයිට් බවට පත් කළා ඒ සඳහා තියෙන විදුලි මෝටර රථ ආදී ව්‍යාපාරවලට ඇතුළත් වෙන්න පුළුවන් ඒ සඳහා පියවර ගන්නවා එතුමාගේ පාලනය කරතේ කියලා. දැන් මේක සම්බන්ධයෙන් සමහරු බොහොම උසුළු විසුළු සහගත විදිහට කටයුතු කරනවා. මොකද මිනිරන් වලට ඉංග්‍රීසි වචනේ ග්‍රැෆයිට් නිසා මිනිරන් ග්‍රැෆයිට් කිරීමක් ගැන ඔහු ප්‍රකාශ කළා කියලා ඔහුගේ ඉංග්‍රීසි දැනුම ප්‍රශ්න කරමු. අපි ඊටාම පිළිකුලෙන් මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ මිනිසුන්ගේ ඉංග්‍රීසි දැනුමට hina වෙන එක මේ රටේ තියෙන පහත්ම පෙළේ ක්‍රියාවලියක්. මොකද ලෝකයේ බලගතු රාජ්‍යයන් අපිත් ගණදෙනු කරලා තියෙන ලෝකයේ බලගතු රාජ්‍යයන් ජපානය, කොරියාව, ඊශ්‍රායලය පවා බොහෝ දුරට තමන්ගේ මව් භාෂාව තමයි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ ඒ දියුණු තත්ත්වයන් වලට පත් වෙලා තියෙන්නේ මේ ඉංග්‍රීසියේ තියෙන අනුහසකින් නෙවෙයි. ඒ වගේම අපේ රටේ සමහර නායකයෝ ඒගොල්ලන්ගේ පවුලෙන් ලැබිච්ච ශක්තිය නිසා කුඩා කාලේ ඉඳන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගෙන එහෙම නැත්නම් පවුලෙන් ලැබිච්ච ශක්තිය නිසා විදේශ රටවල් වලට ගිහිල්ලා විශේෂයෙන් බටහිර රටවල් වලට එංගලන්තයට ඇමරිකාවට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගෙන යම් යම් උපාධි ආදිය සමහරු ලබාගෙනත් තියෙනවා සමහරු ලබාගෙනත් නැහැ. ඉතින් ඒ නිසා මේ ගමෙන් පැමිණිච්ච මිනිසුන්ට hina වෙන ස්වභාවයක් ඇති කරගෙන තියෙනවා. අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අනුරදිසනායක මහත්තයා කියපු කාරණේ ගැන කිව්වොත් ඇත්තටම ලංකාවේ මිනිරන් එහෙම නැත්නම් ග්‍රැෆයිට් ග්‍රැපීන් බවට පත් කරගන්න පුළුවන් නම් විශාල ආදායමක් උපදවන්න පුළුවන් කියන එක ඇත්ත. හැබැයි මේක මේ අලුත් කතාවක් එහෙම නෙවෙයි. මොකද අපි දන්නවා මීට අවුරුදු 10කටත් කලින් තාක්ෂණ පර්යේෂණ ආයතනයේ ITI එක ඒ කාලේ මම කාලයක් එම ආයතනයේ බාරව හිටපු ඇමතිවරයා හැටියට හිටියා. ඒ හිටපු අපේ ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක් කෝට්ටේගොඩ මැතිණිය එතුමිය යම්කිසි ආකාරයකට මේ ග්‍රැෆයිට් ග්‍රැපීන් බවට පත් කරන තාක්ෂණය දියුණු කරා. ඒ වගේම ඊට පස්සේ අපි විසින් තාක්ෂණ නගරය නමින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කළා හෝමගම. එහි ඊට කලින් ඉඳන් ස්ථාපිත කරලා තිබුණා ස්ලින්ටෙක් නමින් වෙච්ච නැනෝ තාක්ෂණ ආයතනය. ඒකට ඇත්තටම මුල්ුණේ තිස්ස විතරණ මහත්මයා. ඒක ගෞරවයෙන් ප්‍රකාශ කරන්න ඕනි. එම ආයතනය අපි පුළුල් කිරීමක් කරා. පුළුල් කිරීමක් කළා විතරක් නෙවෙයි මේ රටේ තිබෙන මේ ඛනිජ ද්‍රව්‍ය ටයිටේනියම් ඒ වගේම මිනිරන් වැනි දෑ අපිට පුළුවන් ද අගය එකතු කිරීමක් කළා. එහෙම නැත්නම් මේ වැලියු චේන් එක එක මාකට් චේන් එක නෙවෙයි අනුරදිසනායක මහත්තයා කියන වගේ වැලියු චේන් එකට එකතු කරන්න පුළුවන් ද කියන කාරණේ ගැන වගකීමකින් යුතුව කටයුතු කළා. මේ මෑතදී හොරණ ප්‍රදේශයේ අනතුරකට ලක් වෙලා මියගිය විද්‍යාඥවරයාත් ඇතුළුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පුජ්ජලිකාංශයේ ව්‍යාපාරයක් වන LIOC ආයතනය මේ සම්බන්ධයෙන් ක්‍රියා කළා. මොකද ඒ ස්ලින්ටෙක් ආයතනයේ ගොඩනගලා තිබුණේම අපි පුජ්ජලිකාංශය හා රාජ්‍යංශයේ එකබද්ධතාවයකින් යුතුව යම් කිසි ආකාරයක පර්යේෂණාත්මක සාර්ථකත්වයකුත් වාණිජ සාර්ථකත්වයකුත් මේ වෙන විට ලබාගෙන තියෙනවා. ඒ අනුව මේ ග්‍රැෆයිට් කිලෝවකට එහෙම නැත්නම් මිනිරන් කිලෝවකට ලැබෙන මුදල වගේ විශාල පරිමාණයේ ගුණයක් සමහරට 100 ගුණයකට ආසන්න ප්‍රමාණයක අගය එකතු කිරීමක් එම ආයතනයේ මගින් සිදු කළ තියෙනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒක ලොකු ජයග්‍රහණයක් මේ රටපැත්තෙන් රටේම තාක්ෂණයේ රටේම විද්‍යාඥවරු විශේෂයෙන්ම අපි දන්නවා එහි සිටින පර්යේෂකව මංජු ගුණවර්ධන වැනි අය මැදිහත් වෙලා LIOC වැනි දේශීය ආයතනයක හයියෙන් ඒ අගය දාමයන්ට රට එකතු වීම ඉතාමත්ම විශිෂ්ට දෙයක්. ඉතින් ලංකාවේ මිනිරන් තමයි ලෝකයේ තියෙන ඒ පැත්තෙන් අත්ෙන් ගත්තොත් පිරිසිදුම මිනිරන්. ග්‍රැෆීන් කියන්නේ ලෝකයේ දැනට සොයාගෙන තියෙන ශක්තිමත්ම ලෝහයක්. ඒ වගේම මේ විදුලි පරිපථ විදුලි මෝටර රථ වැනි දෑයට විශාල වශයෙන් යොදාගත හැකි දෙයක්. ඉතින් මේක ලොකු දෙයක්. හැබැයි මේක අපි පුළුල් කළ යුතුයි, ඉදිරියට යා යුතුයි. ඒ නිසා මේක මේ මහා නව සොයා ගැනීමක් නෙවෙයි. ලංකාව තුළ අපේ විද්‍යාඥවරයන් විද්‍යාඥයෝ ඒ වගේම නව නිපැයුම්කරුවන් මං හිතන්නේ වසර 10කටත් අධික කාලයක් තිස්සේ කටයුතු කරලා සාර්ථක කරගත්ත දෙයක්. ඇත්තටම අපේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය තිබුණා නම් අද ඒක කොටාබේ රාජපක්ෂ කියන්න ඕන කනගාටුවෙන් බන්දුල ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන ඇතුළු මේ කොළඹ දිස්ත්‍රික්කයේ ආපු සියලු දෙනාගේම අනුහසින් ඒ ව්‍යාපෘතිය නැවැත්තුවා.
තනිකරම ඊර්ෂ්‍යා සහගත ක්‍රියාවලියක් මගින් ඒ ක්‍රියාවලිය තිබුණා නම් මේ ග්‍රැෆයිට් ග්‍රැපින් කරනවා වගේ නෙමෙයි තවත් මේ වෙනකොට ව්‍යාපාර දසදහස් ගාණක් ඇවිල්ලා ලංකාවේ විශාල පිම්මක් තාක්ෂණික පිම්මක් අපිට පණින්න හැකියාව ලැබෙනවා. අපේ ඉලක්කය තිබුණේ ඩොලර් බිලියන 5ක තාක්ෂණ ආර්ථිකයක් ගොඩනගන්න. ඒ ඉලක්කයට යන්න අපිට පුළුවන්කම ලැබෙනවා. හොමගම් පමණක් නෙමෙයි මාතර, ඒ වගේම පෙරාදෙනිය, ඒ වගේම කිලිනොච්චියේ තාක්ෂණ නගර හතරක් මගින් මේ ක්‍රියාවලිය කිරීම තමයි අපේ අදිෂ්ඨානය වුණේ. කෙසේ නමුත් මේ රටේ අර පිරිසකට ඕන වුණා, වියත්තු කියන පිරිසකට, උගත්තු කියන පිරිසකට හා තාක්ෂණයේ බාගෙට හදාරපු පිරිසකට ඔරකල් ආකාරයේ පිමිපණින්න ඕන වෙලා වැඩ කරන විරුවෙක් කියලා ගෙනල්ලා ඒ සියල්ල ආපසු හැරෙව. නමුත් අපි බොහොම පැහැදිලිව කියනවා මේ ගැන අපි අවුරුදු 10කට කලින් මේ රට මේ ඉදිරි පිම්ම පණින්න පුළුවන් විදිහේ තාක්ෂණ සැලසුමක් දස අවුරුදු සැලසුමක් අපේ තාක්ෂණ අමාත්‍යාංශයේ 2013 අපි ඉදිරිපත් කළා. ඒ සැලසුමේ යම් යම් වෙනස්කම් ඇතිව ඉදිරි කාලයේදී මේ රට ඩොලර් බිලියන 5ක තාක්ෂණ සේවා සපයන රටක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙලක් වැඩසටහනක් අපට තියෙනවා. ඒක අපි ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා කියන එකත් ප්‍රකාශ කරන්න ඕනේ.